ගහකොළවල තියෙන ශක්තිය අපිට දැනෙනවා මෙතන අර දෙවියෙක් නැතත් මිහි බලයක් තිබෙනු දැනේ අපි අහලා තියෙනවා මේ අය නායක කවිපන්ති මේකට දැන් මට තවම මිල කරන්න බෑ මේක මම අවුරුදු 25 තිස්සේ මගේ ලංකාවෙන් මන් දැනුමත් බොන්සයි ගාකට තියෙන මේ කළුවර ගා විතරයි මේවට විශාල වටිනාකමක් තියෙනව නේද විශාල මිලක් නියම වෙනව නේද මේක තමයි ජපානයේ දැන් තියෙන පර්ණම බොන්සයි ගානුව පමිනා කියලා දැන් ඇඩදුව යන්නේ දැන් මේකේ විවිධ තියෙනව නේද ස්ටයිල් මොනවද ඒ ස්ටයිල් ස්ටයිල් 26ක් තියෙනවා ලංකාවේ සෑම ගාමම මේ විදිහට මම හදලා තියෙනවා සාමාන්‍ය එක ගාක් අපි හදනවා අවුරුදු 3 මාසක් 4ක් නිකම් මේ වගේ පෝච්චි එක දාලා මාංශයෙන් හදා ගන්න ඕනේ මෝ ගහක් ඔය හැදුවා කියලා හැදෙන්නේ නැහැ කවදක්වත් ගහ එක්ක ලං වෙන්න ඕනේ ලං වුණාම තමයි ඒ ගහ හොඳට පීටන්නේ කවුරුත් දැකම නැති ගහක් තමයි බොන්සයි කරපු මෙන්න මේ වල්ලපට්ට කියන ගහ මේ තියෙන වල්ලපට්ට දැන් පොලිසියෙන් හොයාගෙන ඉද මෙහෙට මේ තියෙන වල්ලපට්ට මේක කවදාවත් ලංකාවේ කවුරුත් කරන්නේ නැති ගස් හොඳම දෙයක් තමයි මේ කරපු දේ නම් සුපිරි දෙයක් ආයි කියන්න දෙයක් නැහැ මට මොකද මේ වගේ ගහක් කොලක් දකින්න කවදාකවත් කාටවත් හම්බ වෙන්නේ නැහැ අසංග ලයිව් ගස්කොලන් එක්ක අපිට තියෙන්නේ පුදුම යාව ජීව බැඳීමක් මේ ගස්කොලන් හා තියෙන බැඳීම වෙන් කරන්න බෑ අපි සිමෙන්ති දාලා කොන්ක්‍රීට් දාලා කොන්ක්‍රීට් වනාන්තරයේ ඇතුලේ ගෙවල් වල හිර වෙලා හිටියට මේ ගහක් කොලක් දැක්කහම මේ දැනෙන සුවය වචන වලට කියලා නිම කරන්න බෑ ඒ නිසා අපි හොයාගෙන ආවා දෙල් කඳ හොඳ රටබදන නම සමන් කුමාර පන්තියේ පළවෙනියා උනේ සමන් කුමාර කියලා සින්දුවකුත් තියෙනවානේ අපේ ඇන්ටන් ජෝස් මහත්මයාගේ ඒ සමන් කුමාර නෙමෙයි මේ ඉන්නේ දෙල් කඳ සමන් කුමාර මහත්මයා අයිබෝවන් අයිබෝ සමන් කුමාර මහත්මයාගේ වෘත්තිය මොකක්ද කියලා කියන්නේ ඔක්කොටම උක්තිය තමයි මම කරන උක්තිය කරලා තියෙන්නේ ඇල්මිනියම් කර්මාන්තේ කියන්නේ අපි කියන්නේ ওই පාටිෂන් වැඩ ඒ වගේ දේවල් තමයි කරන්නේ මේ ගස්කොලන් හා මේ බොන්සායි කලාවත් එක්ක සමන් කුමාර මහත්මයා කොහොමද එකතු වෙන්නේ 20කට වගේ උඩදී මට ආසාවක් හිතුණා ඒ ආසාවෙන් තමයි මම ඉස්සෙල්ලම මගේ නිර්මාණය කරන්න ගත්තේ මේ කළුවර ගා දැන් අපි දකින්න ඕන තරම් සමන් කුමාර මහත්මයා හොඳට අක්කර ගණන් ඉඩ තියෙන ඉඩම් එහෙම ඉඩම් වල කට්ටියට මෙහෙම දේවල් එක්ක තේරෙන්නේ නැහැ එහෙම නැත්තම් මේකේ වටිනාකම නැහැ ඔබ අපි මේ ඉන්නේ තට්ටු කීපයක් උඩ දෙල්කඳ කියලා කියන්නේ පර්චස් 7.8යි පොයින්ට් 8යි පර්චස් 4ක ඉඩමක් මේක හැබැයි මේ තුන්වෙනි තට්ටුව සම්පූර්ණයෙන් වෙන් කරලා තියෙන්නේ මේ බොන්සායි වෙනුවෙන් කියන්න කොහොමද පටන් ගන්න කියලා මේ 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 තියෙන්නේ මොකද්ද මේ ගහ කළුවර ගහ මේක මම අවුරුදු 25කට වගේ උඩදී තමයි මම ගෙනාවේ මම අවුරුදු 25 30 තියෙනවා මේ කළුවර ගහ මම නඩත්තු කරගෙන යන්නේ දැන් මේ මේ කලාව ඉගෙන ගත්තේ කොහමද ඉගෙන ගත්තේ ඉතින් යාළුව එක එක වෙලා තමයි ඉගෙන ගත්තේ මගේ ප්‍රධාන යාළුවා තමයි සෝන් කියන එකන එයා තමයි මේ මායි තමයි වැඩියම මේ තැනට යමුනේ දැන් ඔහුත් එතන පිටිපස්සෙන් ඉන්නවා අපිත් එක්ක දැන් මේ පරිසරයත් එක්ක ඈ ඔබේ රැකියාවත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැනේ හැබැයි ඇල්මිනියම් කර්මාන්තේ හරහා ගස් කපන එක ගොඩක් නතර වෙලා තියෙනවා ඒ කියන්නේ ගස් වලට ලොකු ආදරයක් තියෙනවා ගම්පලාද කොහෙද සමන්හන් ගම්පලාද මේ දෙල්කඳම තමයි මෙහෙමයි ඉපදෙන්නේ හොඳයි දැන් ඊට පස්සේ මේ පළවෙනි කළුවර ගහ නිර්මාණය කරගෙන යනවා ඊට පස්සේ මොකද්ද වුනේ ඊට පස්සේ ඉතින් මට ආසාව වැඩි වුණා ඊට පස්සේ ගස්කොලන් වලට මම තවත් ලං වුණා ඊට පස්සේ තමයි ගස්කොලන් ළඟට අරගෙන මේ බොන්සායි කියන අත්දැකීම පටන් ගත්තේ දැන් මෙතන තියෙනවා බෝගහක් බෝධින් වහන්සේ කෙනෙක් බොන්සායි කරපු මේක කොච්චර පැරණිද මේක සාමාන්‍යයෙන් අවුරුදු 12ක් විතර පැරණි මේකත් අවුරුදු 25ක් විතර මගේ පැරණි මේ ගහ මේවට විශාල වටිනාකමක් තියෙනව නේද විශාල මිලක් නියම වෙනව නේද මේකට දැන් මට තවම මිල කරන්න බෑ මේක මම අවුරුදු 25 තිස්සේ මගේ ලංකාවෙන් මන් දැනුමත් බොන්සයි ගාකට තියෙන මේ කළුවර ගහ විතරයි වෙන කළුවර ගහ මම තවම මෙතුවක් ආයෙත් දැකලා නැහැ නිකන් උදාහරණයක් විදිහට මේකට වටිනාකමක් තිබ්බොත් ලන්සුවා කියන්න ඕනේ මට මම ඉතින් ජීවිතේටම තවම අදයි යන එක දැන් කවුරු හරි ඇවිල්ලා ඉල්ලුවොත් එහෙම මේක මොකද දෙන්නේ මගේ ජීවිතේටම මම තියාගන්න විකුණන්නේ නැහැ එතකොට මේ බෝධි මේ වගේ විකුණන දැන් මේක කීයක්ද මේක සාමාන්‍යයෙන් 25 30ක් වගේ තමයි මුදලකට තමයි යන්නේ මේක සාමාන්‍යයෙන් යන්නේ 65ක් 70ක් වගේ මුදලකට තමයි දැන් ඒක ටිකක් නිතර දකින්න ගහක් නෙමෙයි අපි පතොක් ගහ ආහා පතොක් මේකේ කටු නැහැ කොහෙවත් හා හා මේ මේක ලංකාවටම ආවේනික ආවේනිකක මේක තමයි ජපානයේ දැන් තියෙන පර්ණම බොන්සයි ගානුව පමිනා කියලා දැන් ඇඩදුව යන්නේ මේ තියෙන ඒ ගහ තමයි මේක කොච්චර කාලයක් වෙනවද මේකත් දැන් අවුරුදු 8ක් විතර වෙනවා මේ ගහ කොහොමද දැන් හොයාගන්නේ ඔබ මේක මම යාළුවෙක්ගෙන් ඉල්ලගෙන ඇවිල්ලා මේ අත්තක් ගෙනලා හිටව ගත්ත ගහක් තමයි මේක දැන් මේ
दिन की पवेत्तुनु प्रदर्शने अवसान करला आपहु में सुपुरुदु में निवाहन गेनाला में गस्टिक गेनाला तीयन्ने ඉතින් මෙතන තියෙන ගස් වර්ග ගැන චුට්ටක් කියන්නකෝ අපි පොඩ්ඩක් අපි ඇවිදගෙන යන්නත් පුළුවන් ඉස්සරහට අර පැත්තට යනකොට විවිධ වර්ගයේ ගස් වර්ග තියෙනවා මේ තියෙන්නේ මගේ මැයි මාර පෙළය මේක මැයි මාර සූදී මාර පොඩ්ඩක් හවස්සේ කරන්නේ දැන් කරුණට ටිකනේ නිදි ගන්නවා යා නිදා ගන්නවා ඊට එහා පැත්තේ තියෙන්නේ අර ලස්සන දම්පාට තියෙන්නේ හීන් තබල කියලා කියන දම්පාට මලක් එනව නේද මේ මේකේ දම්පාට මලක් එනවා රෝස පාට වගේ මේක දම්පාට එන්නේ හා අන්තය තව එකක් තියෙන රෝස පාට නේද අන්තියයි රෝස පාට මේ මොකද්ද මේක මේකේ නම නම් මම හරියට දන්නේ නැහැ මේකේ හීන් තබල කියලා කියන්නේ ඉස්සර මේ වැටවල් වලට මේවා ලස්සනට හැදුවා මට මතකයි හිටිවි සාමාන්‍යයෙන් අර ගංගා වැදල්ල අන්දර කියන එක තමයි වැටවල් වලට හිටිවි මේකත් පමින එක මේක ලංකාවේ බොනට් කියලා කියන්නේ මේකට තමයි බොනට් ඔ බොනට් ආහා හැබැයි මල දැක්කහම නම් අර සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ මේ මිනිමල් කියලා ඔව් මිනිමල් කියලා මේ මේ වගේ මිනිමල් නෙමෙයි මේක ගඳපාන මල් මං හිතන්නේ මේ තියෙන මල් මේ වගේ පීටනවා ගඳපාන මල් කියලා කියන්නේ මේ මේ ගඳපාන නෙමෙයි සර් නැද්ද නෑ ගඳපාන කියන්නේ වෙන එක මේකත් පමින එක මේ 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 ගහ මොකද්ද මේක මේක බුළු බූල් කියලා කියන්නේ මේකෙත් වෙනවා සර් මල් මේ විදියට ඇති මේ විදියට දම්පාට මල් වෙනවා දැන් මේවට සාත්තු කරන්න බෙහෙත් පෝර ටික අනිවාර්යෙන් දාන්න ඕනේ මාස දෙකකින් දැන් පෝර නැහැනේ රටේම පෝර ඉතින් මං හදාගෙන තමයි පෝර කරන්නේ ආහා ඒ කියන්නේ බිත්තර කටුයි කොම්පෝස්ට්යි කෝබතුයි ඒ වගේ මේවෙන් තමයි පෝර හදලා මේව කරන්නේ දැන් ඉතින් ඉස්සර දැන් මේ අපි ඔස්මකොට් කියලානේ ඔස්මකොට් දැන් ලංකාවට ගෙන්නන්නේ නැහැනේ ඒකින්ද අපි වෙනම පෝර වගේ අදාද තමයි දාගන්න ඕනේ දැන් අරලිය ගස් පවා තියෙනවා බොන්සායි කරපුවා ඒ කියන්නේ මලුත් පිපෙනවනේ මල් කාලේ වෙනවල් පිපෙනවා දැන් පල්ලෙහා සහ තට්ටු කීපයක් යටතේ මේ ගස් තියෙනවා දැන් මේක මහ විශාල ගහක් වෙන ගහ මේ මේ වර්ගයේ මොනවද සාමාන්‍ය පයිනස් జాතියස් මේක පයිනස් මේක දෙමට කියලා අපි බෙහෙත් වලට ගන්න ඇද්දෙමට දෙමට මේ කටු වෙනවා දැන් මේ බොන්සායි කරාට පස්සේ කටු නෑ එක ගහකව මේක නැත්තම් යන්නේ කටුවක් වෙනවා දැන් ඔබ මීට කලිනුත් ගහක පෙන්නුව කටු නැහැ කියලා පතොක් ගහ මේක මේක ඉලපත කියන්නේ අනුරාධපුර පොළොන්නරුව පැත්තේ තමයි මේ විදිහට මේක ඇදෙන මේක අදලා තියෙන මං කැස්කේල් කියන විදිහට තමයි ආකාර තමයි මේක අදලා තියෙන්නේ දැන් මේකේ විවිධ තියෙනව නේද ස්ටයිල් මොනවද ඒ ස්ටයිල් ස්ටයිල් 26ක් තියෙනවා 26ක් තියෙනවා කොන්සයි කලාවට ආවෙන එකේ ස්ටයිල් 26ක් තියෙනවා දැන් මේක ප්‍රායෝගිකව අත්හදා බලමින් යද්දි මේ බොන්සයි කලාව මෙතනින් එහාට ගිහිල්ලා ස්ටයිල් 26ක් තියෙනවා වගේ දේවල්. එහෙම නැත්නම් ජපානයේ, චීනයේ වගේ රටවල් වල මේක ප්‍රධාන ආදායම් මාර්ගය සහ ප්‍රධාන කලා මාධ්‍යයක්. ඒකේ ගෙදර නැති ගයක් නෑ බොන්සායි බැලය. බොන්සායි කියන කලාව. ඒ ජපානෙත් එක්ක මොකක් හරි සම්බන්ධයක් හදාගෙන වැඩිදුරට ඉගෙන ගත්තද මේක? නෑ සර්. මම මේ ලංකාවේ ඒ කියන්නේ ජපානයේ තියෙන බොන්සායි ලෙසන්ස් එහෙම YouTube එකෙන් අර හැමේ බැලුවා. අරන් තමයි මම මේක ඉගෙන ගත්තේ. ඉගෙනගෙන තමයි ඉස්සරහට ගියේ. දැන් ගස් බය ගාව තියෙනවා 175 200ක් කියලා මම ගාවම ගස් තියෙනවා. ලංකාවේ සෑම ගහක්ම මේ විදිහට මං හදලා තියෙනවා. දැන් සමන් කුමාර මහත්මයා ගාව තියෙන ගස් වලින් වැඩිම මිල තියෙන ගහ මොකද්ද? ඒක තමයි වැඩිම මිල යන්නේ. කළුවර ගහ. කළුවර ගහ. කළුවර සාමාන්‍යයෙන් කොහොමද තමයි හදන්නත්. දැන් මෙතනින් දැන් ඔබ ඔබ තාම තරුණ කෙනෙක්. ඔබ කාට හරි මේක තව කියලා දීලා තනද ඔබේ දරුවන්ට හරි කාට? පන්ති දැන් ගමන මාසේ නම් මම පන්ති කරන්න යන්නේ එක එක්කෙනාට කියලා දෙන්න. මොකද මේක අපෙන් යට යනවනේ. අපෙන් යට ගිලි ගියාට පස්සේ වැඩක් නැහැනේ. මේක කාටද තව ඉස්සලා පරපුරට හරි කියලා දෙන්න ඕනේ. දැනට දැනට ඔබගෙන් ගස් අරන් ගිහිල්ලා ලංකාවේ ප්‍රධාන පෙළේ ප්‍රමුඛ පෙළේ හෝටල් ආයතන ව්‍යාපාරික ස්ථාන එහෙම තියෙනවද තියෙනවා මම දැන් 12 දිනක් විතර ගස් ගෙනියනවා මම අදත් එක්සිබිෂන් එක ඉවරෙච්ච ගමනුත් ගස් 10ක් විතර එක මහත් එක්කම මම වෙනම ගස් ගන්න එයා තමයි අනිවාර්යෙන් ගොඩක්ම ගස් ගෙනියන්නේ විදේශිකයන්ගේ කොහොමද තව මොනවා විදේශිකයෝ ලංකාවට ඇවිල්ලා බලලා මේ පැත්තට මේ පැත්තට ඇවිල්ලා නැහැ. අපි සමන් කුමාර තියෙන එකන්නේ. සමන් කුමාර මහත්මයා හැංගිලා තිබ්බට මේ ප්‍රදේශයේ ඉන්න සියලු දෙනාම ඔහු ගැන දන්නවා. මේ ඔහුගේ දෙවැනි මහලේ ඉන්න අපේ නවීන ආසිරි සහෝදරයා තමයි ඔබ සම්බන්ධ කරන්නේ. මෙහෙම කෙනෙක් ඉන්නවා. අනිවාර්යෙන් ඔහු ගැන වැඩසටහනක් කරන්න. ඔහු බොහොම සුවිශේෂ දක්ෂ කෙනෙක්. විශේෂයෙන්ම මේ කලාව ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට ඔබේ දුරකථන අංකය අපි දිස් වෙනවා. කවුරු එනවනම් මගේ ක්ලාස් එකට මගේ නම්බරේ 0742 40 74 104 මට කෝල් එකක් දීලා මගේ උමනාදයක් දැනගන්න පුළුවන්. දැන් බොන්සායි කලාව කියලා කියන්නේ ටිකක් වෙනස් විදිහේ කලාවක්නේ.
अभी समहरलावट दकीन कराट किट वगे चित्रपट वाले बोनसाई कला उगण मिनीसुंगे संयम මිනිසුන්ගේ කලබල ගතිය අඩු කිරීම මේක භාවනාවක් වගේ දෙයක් ඒ නිසා මේක ඉගෙන ගන්න එනවා නම් යම් යම් දේවල් ටිකක් තියෙනවා නේද පිළිපදින්න ඕනේ පිළිපදින්න කියන්නේ මේක හරියට ඉගෙන ගන්න ඕනේ ඒ කියන්නේ මාධ්‍ය ටික හරියට ඉගෙන ගන්න ඕනේ මේක මේ අර ටග් ගාලා මාස 6න් එහෙම කරන්න බෑ මේක එහෙම කෝස් එකක් නෙවෙයි කෝස් එකක් නෙවෙයි මේක සාමාන්‍ය එක ගාක් අපි හදනවා අවුරුදු 3 මාසක් 4ක් නිකන් මේ වගේ පෝච්චි එක දාලා මාංශයෙන් හදා ගන්න ඕනේ හදලා තමයි මේ වගේ තැනකට එන්න පුළුවන් අපිට නැතුව අපිට එන්න බෑ මේ වගේ තැනකට කවදාක්වත් අවුරුදු 5ක් අතන සාමාන්‍ය මේ වගේ පෝට්ටේ නිකන් පෝච්චි එක ගහක් හදා ගන්න අනිවාර්යයි දැන් මේ ගස් එක්ක ජීවත් වෙන සමන් කුමාර මහත්මයාගේ දවස පටන් ගන්නෙ කොහොමද ඉතින් මං උදේ 6:00 වගේ තමයි නැකිල්ලේ මෙතන තමයි මම එන්නේ මෙතනින් පස්සේ රස්සාවට ගිහිල්ලා ඇවිල්ලා ආයි 5:00 මාදනොත් ආයි මෙතන තමයි මගේ ජීවිතේ ඔබට මතකද මේ 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 දොස්තර හොඳ හිත ඔව් අර දොස්තර හොඳ හිත මේ මූදේ ඉන්න සත්තුවෙක් කතා කරන රහස දැනන් හිටියන්නේ පුංචි කාලේ අපි බලපු කාටුන් එකක් ටයිටස් ටොටවත් මහත්මයාගේ සිංහල පරිවර්තනය ගස් එක්ක කතා කරන සාත්‍රය පොඩ්ඩක් කියලා දෙන්න ඒක නම් කියන්න කාටත් තමයි ගස් එක කතා අපි ගස් එක්ක කතා කරාම තමයි ගා අපිටත් පීටන්නේ අනේ කියන්නකෝ ඒ ගනුදෙනුව කොහොමද කරන්න කියලා පොඩ්ඩක් ගනුදෙනුවත් ඉතින් ඒක තමයි ගස් එක කතා කරන්න ඕනේ මෝ ගහක් ඔය හැදුවා කියලා හැදෙන්නේ නැහැ කවදක්ක ගහ එක්ක ලං වෙන්න ඕනේ ලං වුණාම තමයි ඒ ගා හොඳට පීටන්නේ නැතු ඒ ගෙඩිය ගහක් ගෙඩියක් කියන්නේ නැහැ කතා කරනකොට ගහේ පැත්ත කෙටෙවෝ ගහේ ගෙඩියක් කියන්නේ තමන් කතා කරද්දී තමයි ගහේ පළදාවකත් තෙන්නේ දැන් ඔබට ඊටාම විශාල අත්දැකීමක් තියෙනවා මේ හැම ගහක් එක්කම වැඩ කරනකොට මේ හැම ගහක් එක්කම කතා කරනකොට එක ගහක් දෙකක් සමහරලාට අර පන්තියේ ළමයි ගොඩක් ඉන්නකොට එක්කෙනේ දෙන්නේ මග ඇරෙන්න පුළුවන් එහෙම මග ඇරිච්ච ගස් සමහර වෙලාවට ඇලි මෑලි වෙලා මැරලත් යනවා ඕන තරම් උදාහරණ ඇති එකක් දෙකක් කියන්න කොහෙන් වෙච්ච සිද්ධි. ඒ කියන්නේ අපේ මගේ යාළුවෙක් ගිනිලා දින ගස් හතරක් විතර. ඒ ගස් හතරෙන් ටේපර් කරන සමහරක් කළා මැරලා තියෙනවා. සමහරක් කළා මේ මුල් පද්ධතිය කපන කොටත් මැරලා තියෙනවා. ඒක තමන්ගේ ඉවසීම තමයි මෙතනට අනිවාර්යම වැදගත් වෙන්නේ. දැන් හුඟක් අය කියනවා මේ බොන්සායි කරාම මේක පොඩි වෙනවා, අඩු වෙනවා, හිර වෙනවා, නතර වෙනවා. ගෙවල් වලට හැම කරාම හොඳ නැද්ද ඒක අසුබදායීද වර්ධනයේ නතර කරලාද මේ තියෙන්නේ කියලා. එහෙම එකක් තියෙනවද? එහෙම එකක් නැහැ සර්. මේක තියෙන්නේ මේක සමාරක් කළා මේ ගහක් හදනකොට අනිවාර්යෙන් කැපවීම තියෙන්න ඕනේ, උත්සාහය තියෙන්න ඕනේ. තවත් එක ගේ ඇතුලේ තියන්න බෑ සෑම ගහක්ම. ගේ ඇතුලේ තියන්න පුළුවන් වෙනම තියෙනවා ගස්. දැන් සමහරු සල්ලි දීලා අරන් ගිහලා ටක් ගාලා ගේ ඇතුලේ තියන්නේ. තියෙන. එතකොට ගේ ඇතුලේ වෙන්නේ මේ සෑම ගහම ඉරව්වට අනිවාර්යෙන් පැය දෙකක් හෝ තුනක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. නැතු එළිය නිකන් තියලා ගේ ඇතුලේ නිකන් තියලා හැමදාම වතුර දාලා ඒ ගහ කවදාකවත් පීටන්නේ සතියෙන් දෙකෙන් කොළ කුණු වෙලා ඔක්කොම වෙලා මැරලා යනවා අනිවාර්යෙන් සෑම ගහම පෑ දෙකක් තුනක් එළිය තියෙන්නම ඕනේ වතුර අනිවාර්යෙන් ඒ වගේම වැටෙන්නත් ඕනේ දැන් මේ කිරිනුග වගේ ගස් විශේෂයෙන්ම ඇටේරියා වගේ ඒවා ඇටේරියා ගහක් ගයක් ඇතුලේ තියන්න පුළුවන් නම් අවුව වැටෙනවා නම් හුළඟ එනවා නම් මම හිතන්නේ මුළු ගෙදරම සුවඳයි සුවඳයි තමන් ගිතට මේකක් කියනවා ඒ ගහ දෙකක් කවුරුත් දෙකම නැති ගහක් තමයි බොන්සායි කරපු මෙන්න මේ වල්ලපට්ට කියන ගහ. මේ තියෙන වල්ලපට්ට. දැන් පොලිසියෙන් හොයාගෙන ඉද මෙහෙට. මේ තියෙන වල්ලපට්ට. මේක කවදාවත් ලංකාවේ කවුරුත් කරන්නේ නැති ගස්. මේ විශේෂ අවශ්‍යතාවයක් අරන් මේ නෑ මොනේ වල්ලපට්ට කරන්න පුළුවන් සෝ උනික් කෙනෙක්. සාමාන්‍ය මේ වගේ පැලයක් වෙන්නේ 1500ක් විතර. මේ වගේ පොඩි පැලයක්. ඒ වගේ ගෙනල්ලා තමයි මේ හදලා තියෙන්නේ. මම හිතන්නේ ඉතාලම කලාතුරකින් දකින්න ලැබෙන අවස්ථාවක්. හොඳයි එහෙමනම් අර කෙලවරේ තියෙනවා ටිකක් ලස්සන්ට හදන ගහක් වෙන්න ඕනේ මං හිතන්නේ අර කෙරවලට වෙන්න තියෙනවා අර ඒකත් පමීන ගහ පමීන පමීන ඒක තමයි ජපානයේ දැන්ට තියෙන ලෝකේ තියෙන පර්ණම් බොන්සායි ගහ කිව්වොත් මේක නිවැරදි මේ තියෙන ලංකාවේ පර්ණම් බොන්සායි ගහේ ඒකේ සාකයක් තමයි මේ තියෙන්නේ හොඳයි අවසාන වශයෙන් සමන් කුමාර මහත්මයාගේ අනාගත හීනය මොකද්ද හැම මිනිස්සෙකුටම හීනයක් තියෙනවා මේ ගස්කොලන් එක්ක ඉන්න ඔබ මට දැනෙනවා මේ මේ දැකපු පළවෙනි අවස්ථාවේදීම හරිම සතුටෙන් හරිම නිදහසේ කිසිම බරක් නැතුව පාරට වැස්සහම අපිට පේනවා එක එක ප්‍රශ්න තියෙනවා හැමෝටම කොහොමද මේව සෑහෙන මගේ ප්‍රශ්න විසඳගන්නේ මම මේ ගස්කොලන් වලින් තමයි මොකෝ අවසට වැඩල්ලාම හිතනින් වෙන්න ඔක්කොම කරන්නේ මගේ මේ ගස් වලින්ම තමයි මොකෝ අනුන්ගේ දෙයක් හොයනකොට එළියම තමන්ගේ දෙයකින් ජීවත් වෙන එක තමයි ගොඩාක්ම වැදගත්කම තමයි අම මිනිස්සුෙකුටම ගස් එක දවසට පැය කීයක් විතර ගත කරනවා සාමාන්‍ය පැය මම මේක උල්ට පහ මාටාම අට මාස වෙනකොට තමයි මම ආයි ගේ ඇතුළට පල්ලයට බයින්නේ මගේ ළමයි දෙන්නට වැඩිය මම මේවට ආදරේ දැන්
ඔය කොච්චර දේවල් කිව්වත් ගෙදර අයගේ සපෝට් එක සහයෝගය උදව්ව නැත්තම් විශේෂයෙන්ම උදේ රැ නැතුව බිරිඳ මේකට එපා කියනවනම් කරන්න බෑ. ඒ අයගේ නම් එක්ක ඒ අයගෙන් ලැබෙන සහයෝගය කියක්. මගේ දුවගිනුත් ලැබෙනවා මට ලොකු සහයෝගයක්. පුතාගිනුත් ලැබෙනවා ලොකු සහයෝගයක්. බිරිඳගිනුත් වැඩනවා. මගේ මේ ඉන්නේ සෝන් කියන යාළුවා. එයා තමයි ඊළඟට මගේ ඉන්න අත වගේ ඉන්න හොඳම යාළුවා. අපි සෝන්ට එන්න ගියුම් පොඩ්ඩක් ඉස්සරහට. ඉස්සරහට මගේ. එයා තමයි මගේ අත වගේ ඉන්න යාළුවා. හොඳයි මේත් එක තමයි මම මේ බොන්සයි කලාවේ ඉස්සරහට දැන්ටත් තවමත් ඉදිරියටත් යන්නේ මේත් එක තමයි මගේ ඉස්සරහට ඔහු ගැන යමක් කියන්න මේ මගේ සෝන් කේ තමයි මෙයාට කියන්නේ ඔව් රැකියාවක් කරනවා රැකියාවක් කරනවා මෙයා මේ මේ එක්සයිල් එකේ මෙයා චාමන් වගේ වැඩ කරන එකනේ මෙයා තමයි ඊළඟට ඉන්නේ මට හොඳම යාළුවෙකුට ඉන්නේ මෙයා තමයි අපි හැමදාම උදේ අවස පාමාර 6 වෙනකොට මෙයා මගේ ගාවට අනිවාර්යෙන් එනවා. ඒ කියන්නේ කොච්චර වැඩ තිබ්බත් ඔහු වෙනවා මෙතන. ඔහු වෙනවා. ගස්කොලන් එක්කම තමයි යත් ඇවිල්ලා මාත් එක්ක ඉන්නේ. අපි ඔබටත් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දිගින් දිගටම මේ සියලු කටයුතු වලට සාර්ථක කරගන්න ශක්තිය ලබා දෙන. ඒ වගේම මේ ගහ කොලන් එක්ක ගත කරන ජීවිතේ පුදුමාකාර සැනසෙල්ලක් දැනෙනවා. මොකද මේ තියෙන්නේ බෝගහ බෝගහේ ශක්තිය පිළිබඳව අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ විශේෂයෙන්ම මේ අපි ගත වෙමින් යන්නේ වෙසක් මාසෙ බුදුන් බුදුබව ප්‍රාර්ථනා කරමින් බුදුබව ලබන්නේ බෝ සෙවනේ ඉතින් මේ තියෙන ශක්තිය පිළිබඳව අමුතුවෙන් අපි කියන්න අවශ්‍ය නැහැ ඒ නිසා මේ ගහකොළවල තියෙන ශක්තිය අපිට දැනෙනවා මෙතන අර දෙවියෙක් නැතත් මිහි බලයක් තිබෙනු දැනේ අපි අහලා තියෙනවා මේ අයනායක කවිපන්තියේ මේ සෙවනැලි අවදි නොමවන වැවිවුරු කොනේ කියන පළවෙනි කවි පන්තියේදී දැන් මේ බොන්සායි කලාවේදී පාවිච්චි කරන පෝච්චි හරිම වෙනස්. නිකන් තැටියක් වගේ අපිට මතක් වෙන්නේ නිකන් අර කේක් තැටි තැටියක ස්වරූපයෙන් තියෙන්නේ. හැබැයි ඉතින් එහෙම කේක් තැටියක් අරන් හදන්න බෑ. මේක මේ මැටි වගේ එකකින් හදලා දින්නේ. මේවා නිර්මාණය කරන්නේ. මේවා කවුද නිර්මාණය කරන්නේ? කොහෙද තියෙන්නේ? නිර්මාණය කරන්නේ මම්ම හදන්නේ. මම්ම තමයි ඔක්කොම කරන්නේ. මේ එක එකටවත් අච්චු නෑ. මගේ අතින් තමයි මේ දේක ඔක්කොම මොනවෙන්ද මේ නිර්මාණය කරන්නේ? සිමෙන්ති ගල් කුඩු වලින්. සිමෙන්ති ගල් කුඩු වලින් තමයි සෑම් පෝච්චියක් මම නිර්මාණය කරන්නේ. දැන් එතකොට බොන්සායි කලාවට ආදරය කරන කෙනෙකුට පෝච්චි ගන්න හැම මෙතනට එන්න පුළුවන්. මම විකුණන තියෙනවා මේ ගාව. සෑම් දියම පෝච්චි දිනවා විකුණන්නේ. ඔබට අසංගලයිව් නරඹන විශේෂයෙන්ම සුවහසක් අපේ ප්‍රේක්ෂකාගාරය ලංකාව වගේම ලෝකේ පුරා විසිරීලා පැතිරීලා ඉන්නවා ලක්ෂ සංඛ්‍යාත පිරිසක්. ඒ අයට කියන්න පණිවිඩයක් ඇති. මොකද අපේ විධායක අධ්‍යක්ෂවරයා අසංගලයි වැඩසටහනේ සම්මානීය සංස්කෘත ශිල්පියා උදිත මංගල මහත්මයා මේ දවස්වල ඉතාම කාර්යබහුල කාලයක්. නමුත් මේ වැඩසටහන අනිවාර්යෙන් ගිහිල්ලා කරන්න ඕනේ කිව්වා. ඒ වගේම මිහින් නිම්තක නිමලසෙන් ලංකාවේ ලාබාලතම වීඩියෝ එඩිටර් එහෙම නැත්නම් සංස්කරණ ශිල්පියා. ඔහුත් අපිත් එක්ක ඉන්නවා මේ වැඩේ සාර්ථක කරගන්න ඇවිල්ලා. ලංකාවාසී ලෝකවාසී අසංග ලයිව් බලන අයට ඔබට යම් පණිවිඩයක් ඇති. ගහකොළෙන් ඈත් වෙච්ච මිනිස්සු ගහකොළට දැන් ලං වෙනවා. ලං වෙන්න ඕනේ. මම තවත් එකක් කියනවා. ඔය වැටක තිබ්බත්, කැලේ තිබ්බත් පාද තියෙන ගහක් නම් ගලවන්න එපා. මොකෝ ඒ ගහ පාද තියෙනවා කියන්නේ ඒක තව දුක්ස වෙලා එනවනේ. ඒක අපිට අයිති නෑ. ඒක අපිට අයිති නෑ. ඒක අපේ කට්ටිය කරන එකම දේ තමයි ගහ ගලවලා පොට්ටේකට දාන්න නම් එපා. Tamanta ආසාවක් තියෙනවා පොඩි පැලයක්. චූටි පැලයක් කරගෙන Taman bonsai කියලා නිර්මාණයක් කරන්න. පාද තියෙන ගහ නම් මං කියන්නේ කරුණා කරලා ගලවන්න එපා. ඒක තමයි හොඳම උදාහරණ දෙන්න තියෙන්නේ. හොඳයි. මේ අසංගලයි වැඩසටහන සමන් කුමාර මහත්මයාට දැනිච්ච විදිහ කියන්නේ විශේෂයෙන්ම අපිව සම්බන්ධීකරණ කරන්නේ කරන්නේ අපේ නවීන ආසිරි සහෝදරයා මාධ්‍ය ලෝකේ බොහොම දීර්ඝ කාලයක් තිස්සේ අපි හඳුරන බොහොම හරිම සෞම්‍ය හදවතක් තියෙන මිනිස්සුන්ට ආදරය කරන මම හිතන්නේ ඔහු දන්නවා මිනිස්සුන් එක්ක ගනුදෙනු කරන කලාව අපි නවීන ආසිරිටත් බොහොම ස්තුතියි කියනවා මේ වැඩසටහන ඔබට කොහොමද දැනුනේ මට සෑහෙන සන්තෝෂයි ඔබ දෙපළට මම කියන්න ඕනේ හොඳම දෙයක් තමයි මේ කරපු දේ නම් සුපිරි දෙයක් ආයි කියන්න දෙයක් නෑ මට. මොකද මේ වගේ ගහක් කොලක් දකින්න කවදාකවත් කාටවත් හම්බ වෙන්නේ නෑ. මේ අවස්ථාව ඔබේ ජීවිතයට එකතු කරගන්න. අපි දුරකථන අංකය යලි යලිත් ඔබට දිස් වෙනවා. මේක ව්‍යාපාරික කටයුත්තක් නෙමෙයි. මේක මුදල් අරගෙන කරන කටයුත්තක් නෙමෙයි. නමුත් ඔබ බොන්සායි ගහක් හොයන්න සමහර වෙලාවට ගිහිල්ලා සමහර තැන්වලට ගිහිල්ලා බලලා අල්ලලා මිල කිව්වට පස්සේ ඔබට බොන්සායි කියන නමවත් ආයි අහන්න බැරි තරම් එපා වෙන්න පුළුවන්. නමුත් එහෙම නෑ සමන් කුමාර මහත්මයා ගාවට එන්න ඔබට අවශ්‍ය කරන ගස ඔබ කැමති බොන්සායි ගහ ඔබට සරිලන ඔබේ තියෙන මුදල අනුව නිර්මාණය කරලා දෙන්න ඔහු සැදී පැහැදී ඉන්නවා මොකද ඔහුට ලොකු ව්‍යාපාරික අවශ්‍යතාවයක් මේකෙන් ඔහු බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ ව්‍යාපාරේ වෙන එකක් මේක ඔහු කරන්නේ හුදීම සතුට වෙනුවෙන් ඉතින් ඔබටත් ඔබේ මිත්‍රයාටත් ජයෙන් ජය වේවා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියෝ